මේ අවුරුද්ද දෙසැම්බර් 28 වෙනිදා මහණෙනි. මේ අවුරුද්ද දෙසැම්බර් 28 වෙනිදා. 28 වෙනිදා මහණෙනි. ඒක සිද්ධ වෙන්නේත් එයා තමයි හිතන මහණෙනි. ඒවා ඉහෙලින් එන සම්නිවේදන. නැවත 2024 ජනවාරි මාසේ එයා සිවුරෙන් මිදෙන. සිවුරු අත්හැරලා දැනටත් තියෙන ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. එයත් එක්ක විවාහ වෙයි. එයා කරණියට එන්නේ 2024 අප්‍රේල් මාසෙ පස්සේ. ඒ වෙනකොට එයා වටා විශාල ජනගහනයක් ඒක රහසිය වෙනවා. 2024 නොවැම්බර් 21 වෙනිදා වගේ දවසක ජනාධිපති වර්ණයක් පවත්වා. 2024 නොවැම්බර් මාසෙන් පස්සේ දේසෙන් කුමාරයා කරලියට එයි. බොහෝ දෙනෙක් වර්තමානයේ දේසෙන් ගැන හොයනවා. තවත් සමහරෙක් දේසෙන් ගැන විස්තර කියනවා. අපි එදිනෙදා ජීවිතේ දැකලා තියෙන්නේ ගිහි පාර්ශවයේ උදවිය තමයි මේ දේසෙන් ගැන විස්තර කියන්නේ. හැබැයි අපට බලපිටියේ ගුණානන්ද හාමුදුරුව හමු වුණේ දේසෙන් ගැන විස්තර කියන ස්වාමින් වහන්සේ කෙනෙක් ලෙසට. උන්වහන්සේ අපිට හමුවන්නේ හෂාන් බ්ලොග් හරහා. මුලින්ම අපි හෂාන් මාලිට ස්තුතිවන්ත වෙන්නට ඕනේ ස්වාමින් වහන්සේත් එක්ක වැඩසටහන් කිරීම පිළිබඳව. ඉතින් අපි මාස කිහිපයක් උන්වහන්සේගේ වැඩසටහන් බලලා උන්වහන්සේ සොයාගෙන උන්වහන්සේත් එක්ක මේ කතාබහ සිදු කරන්නේ ඔබට ඉතාමත් වටිනා කරුණු කිහිපයක් සමාජගත කරන්න. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ දේසෙන් කියන චරිතය පිළිබඳව විස්තර ඉදිරිපත් කරනවා. දැන් මා දැකලා තියෙනවා බොහෝ ගිහි පාර්ශවයේ පුද්ගලයන් දේසෙන් ගැන විස්තර කියනවා. නමුත් ඒ විස්තර ඇතුලේ දේසෙන් කවුද කියලා හොයාගෙන යද්දී ඔවුන් ජීවත් වෙනවා කියලා අපිට සහ සමාජයේ මිනිස්සුන්ට දැනලා තියෙනවා. නමුත් ඔබ වහන්සේ සුවිශේෂයි. ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ නමක්. අපිට ඔබ වහන්සේ කියන දේවල් වලින් ඉතාමත් පැහැදිලිව තේරෙනවා ඒ කියන්නේ ඔබ වහන්සේ ගැන නෙමෙයි කියලා. ඔබ වහන්සේ මේ දේසෙන් කියන චරිතයේ ඉදිරියට එන චරිතය පිළිබඳව විස්තර කියන්න පටන් ගත්තේ කොහොමද? දේසෙන් කුමාරයා පිළිබඳව රටේ ආන්දෝලනාත්මකව කටයුතු කරුණු කාරණා විස්තර ඇද්දී මේ කතාව සත්‍ය දෙයක්ද කියන එක පිළිබඳව තමයි මම පර්යේෂණ කරේ. ඒ පර්යේෂණ තුලින් තමයි මම කරුණු අනාවරණය කරගත්තේ. ඒ අනුව 2024 නොවැම්බර් මාසෙන් පස්සේ දේසෙන් කුමාරයා කරලියට එයි. 2024 නොවැම්බර් වලින් පස්සේ. තවත් හරියටම වසර 2024. ඔව්. තවත් වසර 3ක් තියෙනවා. වසර 3ක් තියෙනවා. 2024 නොවැම්බර් 21 වෙනිදා වගේ දවසක ජනාධිපති වර්ණයක් පවත්වා රටේ. එතෙන්දී මේ දේසෙන් කුමාරයාත් ජනාධිපති වර්ණයට ඉල්ලුම් කරා. ඒ වෙනකොටත් මේ දේසෙන් කුමාරයා වටා විශාල රැල්ලක් ලංකාව පුරා ගොඩනැගීවි. 2024 අප්‍රේල් මාසේ වෙනකොට ඒ වෙනකොට විශාල රැල්ලක් දේසෙන් කුමාරයා වටා ගොඩනැගෙනවා. මොකද අද වර්තමානයේ අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ හැමෝම කියන දෙයක් තමයි මේ වයසක දේශපාලකයන් අයින් විය යුතුයි කියන කාරණය. ඒ නිසා මේ තරුණ කෙනෙක් ඒ වෙනකොට දේසෙන් කුමාරයාට වයස අවුරුදු 32ක් වගේ වෙන්නේ. ඒ නිසා සියලුම දෙනාම මේ දේසෙන් කුමාරයා වටා එක්රොක් වෙනවා. ඒක දේව මණ්ඩලවල වගේම ලෝකපාලක දෙවිවරු වගේම ඉරිෂීවරු මුනිවරු එවගේම තුනුරන්ගේ ආශිර්වාද ඒ සියල්ලක්ම දේසෙන් කුමාරයාට බලපානවා. ඒ විතරක් නෙවෙයි ප්‍රධාන යක්ෂ කොට්ටාසය දේසෙන් කුමාරයාගේ ආරක්ෂාව
එවගේම ඉදිරි ගමන පිළිබඳ කටයුතු සිද්ධ කරන මේ වෙනකොටත් ඒ දේසෙන් කුමාරයාගේ ආගමනය සඳහා අවශ්‍ය කරුණු කාරණා සියල්ලක්ම ඒ සරබලධාරී ලෝකපාලක සියලු දෙනා විසින්ම ඉෂ්ට සිද්ධ වෙනවා ඔබ වහන්සේ ප්‍රථම වතාවට මේ අපිහරහා මේ කතාව කියනකොට මේට කලින් අර මම කලින් කියපු නාලිකාවේ මේ විස්තර සඳහන් කරලා තිබුණා ප්‍රථම වතාවට තමයි ප්‍රමුඛ ටීවී හරහා මේ ජනගත වෙන්නේ හැබැයි මේ කියපු පළවෙනි කරුණේ තියෙන විශේෂත්වය විදියට හඳුරන්නේ මම දකින්නේ ඔබ වහන්සේ දින වකවානුත් එක්ක කියනවා ඔබ වහන්සේ දියසෙන් කුමාරයාගේ පැමිණීම පිළිබඳව පූර්ව වශයෙන් කතා කරනකොට මට අහන්න හිතුණා හාමුදුරුවනේ දියසෙන් කුමාරයාගේ ලක්ෂණ බාහිර ලක්ෂණ කොහොමද මොන වගේද කියන කාරණාව අඩි 7යි අඟල් 3ක් පමණ උසයි ඒ වගේම විශේෂ දෙයක් තමයි මෙයාගේ කොණ්ඩය ඉක්මනින් බැවෙනවා මොකද දියසෙන් කුමාරයා අපිට අවස්ථා දෙකදී මේ ගණන්ල පෙන්නු අඳුනට අපේ අඳුනට ගණන්ල පෙන්නවා එක දවසක් ඊශ්වර දෙවියෝ ගණන්ල පෙන්නවා තව දවසක් රාවණ දෙවියෝ ගණන්ල පෙන්නවා ඉතින් රාවණ දෙවියෝ කියලා මම මෙතෙන්ද කිව්වත් දෙවි කෙනෙක් නෙවෙයි රාවණ කියන්නේ යම් කිසි මේ විශ්වයේ තියෙන අමුතුම බලවේගයක් කියලා මගේ නාලිකාවලත් මං සඳහන් කරලා ඇති මේ දෙවි කෙනෙකුත් නෙවෙයි විශ්වයේ දෙවියෙකුත් නෙවෙයි මිනිස්සෙකුත් නෙවෙයි යක්ෂ කොට්ටාස කෙනෙකුත් නෙවෙයි අමුතු බලවේගයක් කියලා. නමුත් මේ මේ සියලු සර බලධාරීන් එක එකතුව තමයි වැඩ කරන්නේ. ඉතින් රාවණත් එක දවසක් ගෙනල්ල පෙන්වුවා. ඒ දවස් දෙකම පෙන්වුවේ එකම රූපය. ඉතින් බොහොම ලස්සන හොඳ හැඩරුවක් තියෙන කෙනෙක්. ඒ වගේම ඇහිබම එකට යාවෙලා තියෙනවා. දැනටත් මේ හොඳ මැණික් ව්‍යාපාර ආදී ව්‍යාපාර ගොඩක් මේ අසතුව තියෙන වර්තමානයේ වර්තමානයේත් මේ අසතුව ව්‍යාපාර ගොඩක් තියෙන හාමුදුරනේ වහන්සේ සඳහන් කරනවා අඩි 7යි අඟල් 3ක් සාමාන්‍ය ලංකාවේ එහෙම උස කෙනෙක් ඉන්න පුළුවන්ද වෙන්න පුළුවන් මේ මොකද මට විශේෂ වර ප්‍රසාද තියෙන කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයා. මෙයා සංසාරික වශයෙන් බලධාරීන් විසින් මෙතනට ගෙනාපු කෙනෙක්. ඒ නිසා මෙයාගේ විශේෂ ලක්ෂණ තියෙනවා. දැන් රාවණ රජතුමාගේ සිහි මූර්තා වෙච්ච ශරීරය දැන් තියෙන ප්‍රමාණය නෙමෙයි ආ නැගිටලා එනකොට ඊට වඩා උස මහත්ත්වයකින් එනවා එතකොට ඔබ වහන්සේ කියන මේ චරිත ලක්ෂණත් එක්ක දැන් ඔහු දියසෙන් කුමාරයා නෙවෙයිනේ දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ආ සාමාන්‍ය පුද්ගලයෙක් අද වෙනකොට ඔහුට වයස අවුරුදු 29ක් විතර 29ක් වෙනවා එතකොට ඔහු අද වෙනකොට දන්නවද මා තමයි දියසෙන් කියලා නෑ එයා දන්නේ නැතාම කතාවම දන්නේ නෑ එයා දන්නේ එයා දියසෙන් කුමාරයෙක් කියන එක එයා කවදා හෝ කියන්නේ 2024 නොවැම්බර් වලින් පස්සේ තේරුම් ගනි මේ දේසෙන් කුමාරය කියලා මේ හැමෝම කතා කරේ මම ගැනයි කියලා. හාමුදුරනේ මේ කතාව අහ ආරම්භ කරද්දී මේ පරිසරයේ ඉතාම සෞම්‍ය කාලගුණයක් තිබුණේ. දැන් මේ විනාඩි 5ක් විතර ගියා විතරයි ධාරානිපාත වර්ෂාවක් ඇද හැඳුනා. සමහර වෙලාවට මේ කතාව බහට මේ පරිසරයෙන් ලැබෙන ආවු ආශිර්වාදයක් දායකත්වයක් ඇති. හාමුදුරනේ දැන් මේ දියසෙන් කුමාරයා වර්තමානයේ තරුණෙක් විදියට තමයි සමාජයේ ජීවත් වෙන්නේ. වහන්සේ කියනවා මේ මැණික් ව්‍යාපාර වගේ ව්‍යාපාරවලත් නිරත වෙනවා කියලා. බලවිඩි හාමුදුරන්ට කවදා හරි දවසක මේ තරුණයාව හමු වෙලා තියෙනවද? තවම මට මුණ ගැස්සන්නේ නැහැ. මොකද මෙයා ජනාධිපති වුණාට පස්සේ තමයි මට මුණ ගැස්සන්නේ. मम तमाय दिल से निकला ए मतेटा
මේක දැඩි පහරක් වේවි. කමක් නැහැ අර මිත්‍යා මතවල ඉන්න උදවියට ඒ මිත්‍යාවෙන් මිදෙන්න පුළුවන් නේද හඳුරන්නේ. මිදෙන්න පුළුවන්. ඔහු නුවර පළාතේ කෙනෙක්. ඔහුට විශේෂ රැකියාවක් තියෙනවද එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික. ව්‍යාපාරික. එතෙන් මෙයා සුවිශේෂී පුද්ගලයෙක්. මොකද අපේ අතීතයේ හිටිය වීර මද්දුම් බණ්ඩාරගේ පුනරාගමනයක් නේ. ඒ නිසා අතීතයේ ඒ ඥාන ඇතිවිච්ච සිංහල ඥාන ශක්තිය ඒ ශක්තිය තවම තියෙනවා මේ පුනරාගමන තුල. මම ඔබ වහන්සේගෙන් තව පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔව්. ඔහුගේ නම කියන්න පුළුවන්ද? නෑ. නෑ. එහෙම නම මොකක්ද කියන එක තාම අපිට ඉහළින් කිව්වේ නැහැ. අයිත කියන්නේ නැත්තේ යාගේ ආරක්ෂාව සඳහා. අපිට නමේ අහුරක් කියන්න පුළුවන්නේ? තාම මට ඉහළින් ඒවට අවසර දීලා නැහැ. හරි. එහෙමනම් ඔබ වහන්සේට දේව මණ්ඩලෙන් අවසරයක් ලැබුණු දිනයක ඔව් ඒ පවසන්න පුළුවන් අපිට. පවසන්න පුළුවන්. දැනට යමක් කියන්න ගියොතින් එයාගේ ඉදිරි ගමනට එය බාධාවක් වෙන්න පුළුවන්. වර්තමානයේදී දියසෙන් කුමාරයා ලෙසට විරුදාවඩිය ලබන තරුණයා ජනතාව අතර ජනප්‍රියද නැත්නම් ප්‍රසිද්ධ නොවූ චරිතයක්ද? ප්‍රසිද්ධ නොවූ චරිතයක් දැනට. එයා කරණියට එන්නේ 2024 අප්‍රේල් මාසෙ පස්සේ. ඒ වෙනකොට එයා වටා විශාල ජනගහනයක් ඒක රහසිවල. මොකද මේ කාලය තුල දැනට ඉන්න සියලු දේශපාලකයන් පිළිබඳව මහ ජනතාවට අප්‍රියජනක තත්වයක් ඇති වෙලා තියෙනවා. ඔක තව දියුණු තියෙනු වෙනවා ඉස්සරහට. ඒ තත්ත්වය වඩා දියුණු තියෙනු වෙනවා. මොකද දැන් දේශපාලන වාතාවරණ ජනතාවට විශාල කලකිරීමක් තත්ත්වයකට පත් වෙනවා ඉදිරියට. දැනටත් ඒ තත්ත්වෙ හුඟක් ඇවිල්ලානේ. දැනටත් ජනතාව කියන්නේ අදට රජයක් මේ රාජ්‍යෙ නැහැ කියන කතාවනේ. රජයක් නැහැ කියලා. ව්‍යාපාරිකයන්ට ඕන විදියට බඩු බිලි ඉහලා දානවා කියනවා. එතකොට රජය නිහඬයි කියනවා. රජයට කර කියා ගන්න දෙයක් නැහැ කියනවා. ඒ නිසා රජයක් නැති යුගයක් විදියට තමයි මහ ජනතාව කතා කරන්නේ. ඉතින් මේ තත්ත්වය වෙනකොට හැම කෙනාගේම දැන් අපිට රේඩර් වල කතා කරනකොට ජනතාව හැම කෙනෙකුටම අවශ්‍ය අලුත් නව නායකයෙක් අලුත්ම කෙනෙක් මේ තියෙන දැනට තියෙන දේශපාලන පක්ෂ හැමෝටම සිත්ත වෙලා තියෙනවා අප්‍රිය වෙලා තියෙනවා ඒ නිසා අලුත් නව කෙනෙක් අවශ්‍යයි ඒ එනකොට එයා වතා සියලු දෙනා රැස් වෙයි ඔය එක එක පාට වලින් මිදිලා සතු පාට කොළ පාට මිල් පාට මේ ඒ පාට වලින් මිදිලා දියසන් කුමාරයාට පාටක් නැහැ දේශපාලන පක්ෂයක් නැහැ නමුත් එයා ඒ අවස්ථාවට එන ආකාරයක් තියෙනවා එයාට සියලු දෙනා ගොඩනැගෙවි එයත් එක්ක එකතු වෙන්නට අවශ්‍ය කරන පිරිසක් දැන් බිහි වෙලා ඉන්නේ ඒ පිරිසත් එකතු වෙයි හොඳයි අපි හාමුදුරුවෝ මේ කියන විස්තරත් එක්ක මොකද මා ඔබ වහන්සේගේ වීඩියෝ නරඹන අතරතුරු වාරයේ මා දැකපු දෙයක් මා මුලින්ම සඳහන් කරා බොහෝ දෙනෙක් කියන්නේ තමා ගැන චිත්‍රූපයක් හිතේ මවාගෙන තමයි මේ දියසෙන් චරිතයේ ඉදිරියට යවන්නේ ඔව් නමුත් ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ නම ඔබ වහන්සේ වයස්ගතයි එතකොට මේ දියසෙන් කුමාරයා බවට පත් වෙන තරුණයා එක්තරා කාලයක මහණ වෙනවා කියලා ඔබ වහන්සේ කියනවා ඔව් මේ අවුරුද්ද දෙසැම්බර් 28 වෙනිදා මහණ වෙනවා මේ අවුරුද්ද දෙසැම්බර් 28 වෙනිදා 28 වෙනිදා මහණ වෙනවා ඒක සිද්ධ වෙන්නේත් එයා තමයි හිතන මහණ වෙන්නේ ඒවා ඉහෙලින් එන සම්නිවේදන නමුත් එයා දන්නේ මේ ඉහෙලින්න මේ එන කරුණු කියන්නේ නමුත් ඉහෙලින් එන කරුණු මත එයාටම හිතනවා මහණ වෙන්නේ
ඒ මහාන වෙලා අවුරුදු දෙකක් මේ පැවිදි ජීවිතයේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් දෙනවා යා නැවත 2024 ජනවාරි මාසේ එයා සිවුරෙන් මිදෙන සිවුරු අත්හැරලා දැනටත් තියෙන ප්‍රේම සම්බන්ධයක් තියෙනවා එයත් එක්ක විවාහ වෙයි සිවුර අත්හැරලා ඒ විවාහ වෙලා තමයි කරන්නියට එන්නේ ඉතින් විවාහ වෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි සමාවෙන් අපේ හැමතුරුනේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා පැවිදි දිවියට පත් වෙන මේ තරුණයා සිවුර හරින්නේ 2024 24 ජනවාරි මාසේ ජනවාරි මාසේ ජනවාරි සිවුර අරලා මෙයා විවාහ වෙනවා දැන් තත් ඒ ප්‍රේම සම්බන්ධය තියෙනවා මේ අවිවාහෙන්නේ දේශි කෙනෙක් එක්ක නෙවෙයි ලංකාවේ අතීතයේ හිටිය කුවේන් ගේ පුනරාගමනයේ චරිතයත් එක්ක තමයි මේ අවිවාහෙන්නේ මෙයත් ඒ යක්ෂ ගෝත්‍ර එකට එකතු වෙනවා ඇයි ස්වාමීන් වහන්සේ සමා වෙන්නේ මේ මේ තරුණයා ඇයි මහාන වෙන්නේ ඒ පැවිදි තත්වයක් ඉහළින් ලබා දෙන්නේ අනාගත ලෝකයට බුදුදහම ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන අරමුණ ඇති. දියසන් කුමාරයා මේ ලංකාව විතරක් නෙවෙයි. එයා ව්‍යාප්ත කරන මේ බුදුදහම ලෝකයට. ඒ වගේම 2029 අවුරුද්දේ ලංකාවේ සංගායනාවක් පවත්වනවා. සංගායනාවක් පවත්වන අර අශෝක රජුගේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ධර්ම ප්‍රචාරය කරා වගේ දීසෙන් කුමාරයාත් ඒ සංගායනාවෙන් පස්සේ ධර්ම ප්‍රචාරක කටයුතු ලෝකෙ පුරා ව්‍යාප්ත කරාවි ඉන් පසුව 2050න් පස්සේ රාවණත් එක්ක කහුවෙලා මුළු ලෝකෙම බෞද්ධ කරාවි හොඳයි හිතවතුනේ අපි අද මේ කතා කරන්නේ සුවිශේෂී චරිතයක් එක්ක මේ අමරපුර සිරි සුමන මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංගණායක විශ්‍රාමල විදුහල්පති බලපිටියේ ගුණානන්ද ස්වාමින් වහන්සේ උන් වහන්සේ එතෙක් මෙතෙක් කිසි කලක ප්‍රමුඛ ටීවී හරහා වැඩසටහනක් කරලා නැහැ නමුත් උන්වහන්සේ වර්ෂ දින වකවානුත් එක්ක ඉදිරියේ සිදුවෙනා විපර්යාසයන් පිළිබඳව කියනවා. අපි බලාගෙන ඉමු. දෙසැම්බර් මාසේ දිනයක් සමගින් උන්වහන්සේ සුවිශේෂී සිදුවීමක් කියනවා. අපි හාමුදුරනේ මේ විස්තර ඔබ වහන්සේට ලැබෙන්නේ කාගෙන්ද? මට ලැබෙන්නේ මේ ලෝකපාලක ලෝකපාලනය කරන්නේ බුදුහාමුදුරන්ගේ ශක්තියත් මහරහතන් වහන්සේලාගේ ශක්තියත් ඉන් පස්සේ සක්‍ර දෙවියන් ඊශ්වර දෙවියන් ප්‍රධාන කොට ඇති මහේසාක්‍ය දෙවිවරුන්ගේ ඊළඟට ඉරිෂිවරු දිව්‍ය ලෝක තලයේ විතරක් ඉරිෂිවරු 10 දෙනෙක් ඉන්නවා ඉරිෂිවරුන්ගේ වර්ග තියෙනවා විවිධ ඍෂිවරු ඉන්නවා දිවලෝකේ විතරක් ඍෂිවරු 10 දෙනෙක් ඉන්නවා ඒ 10 දෙනාම අපේ ලංකාවේ හිටපු පැවිදි හාමුදුරුවෝ මම ඉතින් කියන්නට පුළුවන් සතගම්මුවේ රාහුල් හාමුදුරුවෝ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ ඊළඟට ගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුව අපේ ලොකු හාමුදුරුව ඒ වගේ දහනමක් ඉන්නවා ඒ දහනම තමයි ඉරිෂිවරු දිව්‍ය ලෝකේ තලයි තව මුනිවරු කොටසයක් ඉන්න දිව්‍ය ලෝකේ එක කොටසක මුනිවරු මේ ඉරිෂිවරු 10 දෙනත් සම්පූර්ණ මේ සියලුම දෙනා එකතු වෙලා තියෙනවා සියලු දෙනා එකතු වෙලා තමයි කටයුතු කරන්නේ ඉතින් ඒ සඳහා රහතන් වහන්සේලාගේ ශක්තිය බලය විශේෂයෙන්ම ලැබෙනවා. ඉතින් අද
බෝධනේ කිතන්දට පුළුවන් පින්නම් පාපු රහතන් වහන්සේලාගේ පින්නම් පාපු බුදුහාමුදුරන්ගේ ශක්තියක් බලයක් කොහෙන්ද කියන්නේ නමුත් ඒ බුද්ධ කියන්නේ රහත් කියන්නේ ඒක තමයි සිවිසිසි ශක්තිය ඒ නිසා අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන තුරු අපේ මේ ගෞතම බුදුහාමුදුරුව ජීව මානව වැඩ ඉන්නා වගේම ඒ බලයේ ශක්තිය කියලාම උන්වහන්සේ මේ දස දහස චක්‍රාවාද වලට උන්වහන්සේ බලධාරී වශයෙන් කටයුතු කරනවා ඉතින් උන්වහන්සේගේ බලය ඒ වගේම වෙතෙක් පහළ වෙලා හිටිය රහතන් වහන්සේලා වර්තමානයේත් ඉන්න රහතන් වහන්සේලා ලංකාවේ හතර නම හාමුදුරනේ වහන්සේ අදවසේ සිදු කරපු දවන්ත ප්‍රකාශය තමයි මේ දියසෙන් කුමාරයා නමින් ඉදිරියට එන ශ්‍රී ලාංකීය චරිතය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 28 වෙනිදා මහනදම් පුරන්න පටන් ගන්නවා 2024 ජනවාරි මාසයේ 26 වෙනිදා සිවුර හරිනවා 2024 වර්ෂ අවසානයේ තමයි ජනාධිපතිවරණය තිබෙන්නේ මට තියෙන ගැටලුව නම් මාස කිහිපයක කොහොමද මාස කිහිපයකදී කොහොමද ලංකාවේ දේශපාලන කරලියේ පෙරලියක් කරන්න මේ චරිතය තමයි ජනප්‍රියත්වය හදාගන්නේ ඒක තමයි ඒක ලොකු ශක්තියක් ඒක අදෘශ්‍යමාන බලවේ දෙනවා මම ඉහතින් කිව්වෙත් ඒකයි දියසෙන් කුමාරයා පාලනය වෙන්නේ ඉහළ බලවේග තුළ ඒ නිසා ඒ අදෘශ්‍යමාන බලවේග කියලා කියන්නේ ඉහළ බලධාරීගේ ශක්තිය බලය ඒ මත තමයි ඒ සියල්ලක්ම සිද්ධ වෙන්නේ ඒ නිසා සියලු ඇත්තන් දිව්‍යවරුන්ගේද ඍෂිවරුන්ගේද රහතන් වහන්සේලාගේද ඒ වගේම යක්ෂ කුට්ටාසේ ප්‍රධාන යක්ෂ කුට්ටාසේ ඉන්න ඒ හැම කෙනාගේම ශක්තිය බලය මේ සංහායේද යෙදෙනවා ඒ නිසා වැඩි කල් යන්නේ ඉස්සරින් ඒක හිතේ සිද්ධ වෙනවා අපි හැමදෙරනේ 2024 වෙනකොට දියසෙන් පහළ වෙනවා ඔව් ඒ පහළ වෙන සමයේදී බලපිටිය ගුණානන්ද හාමුදුරන්ගේ භූමිකාව මොකද්ද දැනට මගේ භූමිකාව ඒ සඳහා ඒ ලංකාවට පුනරුදයක් ලබා දීමේ වැඩ කටයුතු වල සහය දැක්වීම ඒ විතරක් නෙවෙයි 2050 දී නැගිටින රාවණාට ශක්තියක් බලයක් ලබා දීම දැන් ඔබ වහන්සේ 2024 දී මේ වගේ හැංගිලම දින්න නැත්තම් එළියට එනවද එළියට එනවා එළියට ඔව් රට වෙනුවෙන් හතයි දැන් හැමදෙරේ බොහෝ දෙනෙක් කියනවා මේ දියසෙන් කියන්නේ විද්‍යාවක් කියලා ඔබ වහන්සේ ළඟ දියසෙන් කියන්නේ සත්‍යක් කියලා ඔප්පු කරන්න පුළුවන් වාචික අදහස් තියෙනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදා මහන වෙනවා කියනවා ඒ වගේ දින මකුවානොත් එක්ක ඔබ වහන්සේ දැන් මේ අපිත් එක්ක මොහොතකට කලින් කිව්වා ඊට වැඩි යම් කිසි සාක්ෂියක් පෙන්වන්න පුළුවන් මේ මිත්‍යාවක් කියන අපේ හිතමුතුන්ට මට පුළුවන් නේත්‍ර දිස්ත්‍රිය තියෙන කෙනෙක් ඇත්තම් අඳුනට දේසන් කුමාරය ගැන පෙන්න තැකි මෙන්න දේසන් කියනවා මට මේ ඉන්නේ දේසන් කුමාරය කියලා දේසන් කුමාරය ගැන පෙන්න තැකි මොකද මට දවස් දෙකක්ම මම प्रसिद्ध किलोमीट බුදුහාමුදුරුවෝ මරන්න ගල්පරලන් හැදුවනේ දේවදත්ත ඒ නිසා මේ දේසුන් කුමාරය විනාශ කරන්නට සමහරු පෙළ ගැහෙන්න පුළුවන් හොඳයි ඔබ හංසයේ වික්‍රමාරච්චි මහත්මයා ගැන දන්නවා දන්නවා එතුමත් මේ දේසෙන් ගැන කතා කියනවා ඔව් දේසෙන් ගැන විස්තර කියනවා එතුමා කියන දේසෙන් සහ ඔබ වහන්සේ මේ පවසන විස්තර එකම කෙනෙක්ද දෙන්නේද එකම කෙනා ඒ වික්‍රමාරච්චි වෙද මහත්තයා කියන තොරතුරුම තමයි මට කියන්න තියෙන්නේ ඒ හරි ඒ කියන තොරතුරු. මොකද වික්‍රමාරච්චි වෙද මහත්තයාටත් ඉහළින් ලැබෙන තොරතුරු. මටත් ඊට වඩා ඉහළින් මට තොරතුරු හැමෝගම ලැබෙනවා.
ඔබවහන්සේට ඉහලින් ලැබෙන තොරතුරු මේ විදියට ජනගත කිරීම ප්‍රසාදාර්ණයිද? නයි කමන්න නැහැ කියලා කියනවා. දැන් මම ඇහුවා ඉහලින් මේ ඉහල බලධාරීන්ගෙන් මම ඇහුවා ඉතින් මේක කමන්න නැහැ. එයාගේ ආරක්ෂාව අපි සපයනවා. එයාට කිසි කෙනෙකුට හානියක් කරන්න ඉඩ තියන්නේ නැහැ. අපි එයාගේ ආරක්ෂාව සපයන නිසා කමන්න නැහැ ජනතාව දැනුවත් කරලා තියන්න කිව්වා. ජනතාවට ඉදිරියේ මේ වගේ තත්ත්වයක් තියෙනවා කියන එක මොකද පුදුමාකාර විදිය මානසික වැටීමකින් මේ ලංකාවේ ජනතාව ඉන්නේ. ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන දේශපාලනීය ආර්ථිකය හැම පැත්තක්ම කඩා වැටිලා. ඒ නිසා පුදුමාකාර අසහනකාරී තත්ත්වයක මිනිස්සු ඉන්නේ. ඉතින් අනාගතයේ මෙහෙමවත් සුබදායක තත්ත්වයක් වෙයි කියන පදනම මිනිස්සුන්ගේ හිතට ඇතුණාම යම් සිසහනයක් හදට දැන් හුඟක් ජනතාව අපිට අපේ වීඩියෝස් බලලා අපිට දන්නන දේවල් තමයි අනේ හාමුදුරනේ මේ එදාට හරි මේ වගේ රට බේරෙනවා නම් කොච්චර දෙයක්ද අපිට මේ සහනියවත් ලබා දෙන්න වහන්සේගේ අනුග්‍රහය ලබා දෙන්න කියන එක තමයි හැමෝම ඉල්ලන්නේ ඒ තරම් ජනතාව විශාල පීඩලයක ජීවත් වෙන බව පේනවා දැන් අපි හාමුදුරනේ ඔබ වහන්සේ මේ දියසෙන් කුමාරයා නමින් කරලියට එන ඒ දැවැන්ත චරිතයේ වර්තමාන තරුණයා හමු වෙලා තියෙනවනේ මේ හමු වීම භෞතික හමු වීමක්ද නැත්නම් අදිමානසික හමු වීමක්ද කියලා මට විස්තර කරන්න අදිමානසික හමු වීම තියෙනවා භෞතික වශයෙන් පුජ්‍යලේ අවශ්‍ය මුණ ගැහෙනවා ඒ මුණ ගැහෙන්නේ ජනාධිපති වුණාට පස්සේ හාමුදුරනේ මේ සෑම පණිවිඩයක්ම විශ්වයෙන් ලැබෙන්නේ දියසෙන් ගැන විතරක්ද නැහැ ලංකාව ගැන පණිවිඩ ලැබෙනවද ලැබෙනවා දැන් හාමුදුරනේ මේ විශ්වීය පණිවිඩ ලැබෙනවනේ ඔව් ලංකාව සම්බන්ධයෙන් එහෙම විශේෂ පණිවිඩ ඉදිරියේදී වෙන්න තියෙන දේවල් ගැන පණිවිඩ ලැබිලා තියෙනවද ලැබිලා තියෙනවා අපිට සඳහන් කරමු මේ අවුරුද්ද තුල පසුගිය ඔක්තෝබර් 11 වෙනිදා 3:45ට හවස ලොකු උල්කාපාතයක් වැටෙන්න තිබුණා. ඒ වැටීමෙන් විශාල සුනාමියක් ඇති වෙන්න තිබුණා. නමුත් ඒක නැවතුණා. මොකද කලින් ඉඳන් බොහෝ දෙනෙක්ම කියලා තිබුණ සුනාමියක තත්ත්වය අපේ වික්‍රමරාජේද මහත්තයත් වරින් වර කිව්වා සුනාමිය ගැන. මම ඒ බලධාරීන් එක්ක කතා කරා. මේ වගේ තත්ත්වයක් කියලා. ඇයි මේ එන්නේ? ලෝකේ ඉන්න පව්කාරු ටික සුද්ධ කරන්න ඕනේ කියලා. මං කව මේ සුනාමියක් එනකොට පව්කාරු විතරද මැරෙන්නේ? වින තියෙන මිනිස්සුත් මැරෙන්නේ නැද්ද? ඒ නිසා මේක නවත්තන්න ඕන. මොකද 2012 අවුරුද්දේ ඔය වගේ දෙයක් ආවෙ නෑ. ඇට්ලන්ටික් සාගරයේ වැටෙන්න තිබුණ ලොකු උල්කාපාතයක්. 2012 දෙසැම්බර් 21 ඒ. ඒකට විශාල වශයෙන් මහන්සි වුණා මම. ඒක නවත්තන්න. දේව මණ්ඩලෙ මාස ගානක ඉඳන් මැෂින් දෙකක් හැදුවා. විශ්වකර්ම දිව්‍ය පුත්‍ර එක මැෂින් එකක් හැදුවා. අපේ දේව මණ්ඩලේ කවුල එක මැෂින් එකක් හදලා ඒ මැෂින් දෙකෙන්ම කරේ උල්කාපාතේ තල්ලු කිරීමක් කරේ. ඒ මැෂින් හිතන් අපිට පෙන්නවා අඳුරින් පෙන්නවා අපිට නම් පේන්නේ ගින්දර පිට වෙනවා වගේ. මම හව ගින්දර පිට නෑ ගින්දර නෙමෙයි කිව්වා. මේක පිට වෙන්නේ. නමුත් අපට පේන්නේ ගින්දර පිට වෙනවා වගේ ඒ උල්කාපාතේ ඈත් කරා. ඒ කියන්නේ එන දිශාව වෙනස් කිරීමෙන් ඒ උල්කාපාතේ ඈතට ගියා සමහර විට ඒ උල්කාපාතේ නැවත 2022 එන්න පුළුවන් කතාවක් කිව්වා. නමුත් ඒ උල්කාපාතේ නෙමෙයි මේ සැරේ වැටෙන්න සූදානම් වුණේ. ඒක ඇට්ලන්ටික් සාගරයට වැටෙන්න තිබුණේ මේක ඉන්දියන් සාගරයට වැටෙන්න තිබුණේ. ඒක ලංකාවට බලපෑමක් තියෙන දැඩි ලෙස. දැඩි ලෙස කියන්නේ මේ භූමියත් යට වෙනවා කියන්නේ. අපි ඉන්නේ මේ භූමියත් යට වෙනවා කියන්නේ. මොහොතේ ඉඳලා බොහෝ දුරකින් අපි මේ ඉන්නේ. ඉන්නේ. නමුත් මේ හරියට යට වෙනවා කියනවා. ඉතින් ලක්ෂ ගාණක්
मरने पत्ते विशाल दीपल हानि सिद्ध दें मे कोरोना वसांगति आई रटे आर्थिक प्रस्ताव के मिनी तेल पड़ेगा मिड़कल विशाल पीर की मेमी जीव तिना जीव तीन एम के अहम कावन सा सिर सत्याग्रह मैत्री सहगत मम काम बलवत् इलिम करहुमर मेक नमस्त दास अपीट मेक नमस्त पुलवांगनात वाट अडवे मेघ मेक नमस्त पुलवाण्य अभी पुलवांग अभी मे पाऊका बेरे कमे नम पीनती मिनसु अने दीपन विनाश में सर कौर बलधारी दागर हम तीर कर नमस्ता एन सात मैं मम भय नीवे सुराम अखेल मम भय नीव सुराम अखेने वेल कड़ी विक्टोरिया वेल दिख मन वस्तु इला मे काले तुला विशाल सुलिकुना इवागे विशाल गंग मन वस्तु हाँ मुद्र मे कोरोना विवसने हेतु लंका वगेम लोके बहुदीन अपहस्तला कोरोना अलुत्रेल्लक मे समाजे बहुदीन की अलुत्रेल्लक सटवल हायकट वे बलपाल डिसंबर मासे फस्ट डिसंबर अंतिम भीतर मे आवृत्ति डिसंबर अंतिम भीतर विशाल वसंगति अक्केनवा एक रटवाल हाईकट बलपान तदीम अपे लंका बेरगा लंका बेरगा एक मूलिकते बहुत दिन की ना कोरोना वाली लंका फिर अधिक लेस ये है कि ना ये मैं विधा हम लोगों ने नहीं ऊपर ही मैं विषय दहाई इटली आने यार ये वाकी है मैं वासर तुले लंका के प्रबल चरित्र या अपन समुगानी ये दिव्य लोग के टद अपाय टद एक अपाय अवसान वशे अनागते श्रीलंकावट आर्थिक में वशे नगेसरी पुलवाणे लोके प्रबल पत्नवा दिदस्पृह पास इवागे जनट बिहेला बिहेन्नवा सुविशेषी पूज्य रूटिका हमें विद्याख्योटिका हम वैद्यवरूटिका यदा ये युगे लंकाव पलवेनी प्रबल रटकट पत्न अदाल पूज्य पिरीसा दवा अरे ऑस्ट्रेलिया दसाते तानापति मेघ की दर्वा ये दर्व पीले बदलो काश्यप बुधहाम तुरंग काले मे दर्व प्लेन हाथी ये दर्व हादन प्लेन हाई तन के पुड़वांग अदे मीवन मट्ट मे इला रावण आगे दंड मेदे मेघ की दर्व ऐसे रावण बहुम संबंध ममकिया विश्वकर्म विश्वकर्म दिव्यपुत्र दिवे या पेरम जनट मेघ के अल इन धर्व इन यागे पेरात्म अक्तम रावण एक् बहुम की चलिया रावण आगे दंडमोन यान हित हदे या धनुम अतीत इन धनुमतम मे धर्व अटती है मे भावे सुविशेषी वेनटि अक्कर ये धर्व मैं कथाबह इतामत सुविशेषी कथाबह वाणे बलपीठी हामद्रुवाणी मे अतः जनगतवेन्ने
प्रथम वतावट निशावेन प्रमुख टीवी हरहा ओबे प्रतिचार ओबगे इल्ली ममत अभी तवत वेडसटहन किहिपयक करन्न बलापोरोत्तु वेनवा स्वामी महंसे समग अतिन अद दवसे ओब वहंसेट स्तुतिवंत वेनवा अपेगे पेमिनीम क्यू सनिन्म मगे आराधनेन बारगेन मे वेडसटहन सदा एकतु वेन पिलिबंद ओब वहंसेट चिरंजयतु तवत दीर्घ कालयक ලංකාව ලෝකයේ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම අපි ආයතනික ස්වාමීන් වහන්සේ හැමෝම ඒ වගේම ප්‍රමුඛ ටීවී දර්ශක සියලු දෙනාටම තරංග මහත්මිය ඇතුළු හැම දෙනාටම තෙරුවන් සරණයි තවදුරටත් ඉතින් රටේ උන්නතිය සඳහා මේ අවශ්‍ය කරන කරුණු කාරණා සියල්ලක් ප්‍රසිද්ධ කරන්න තව ඉදිරියේ කිව යුතු කරුණු අපි කතා කරමු කතා කරමු බලපිටියේ ගුණානන්ද හාමුදුරුවන් ඔබට සමීප කරන්න පුළුවන් උනේ හෂාන් බ්ලොග් සරහා හෂාන් මල්ලිගේ යූටියුබ් නාලිකාව නිසා තමයි උන්වහන්සේ ඔබට සමීප කරන්න පුළුවන් උනේ ප්‍රමුඛ ටීවී අපි සාමාන්‍යයෙන් කිසිම නාලිකාවක් පිළිබඳ ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ නමුත් හෂාන් මල්ලිට විශේෂම ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේගේ වැඩසටහන් ජනගත කිරීම වෙනුවෙන් එහෙමනම් අයිතවසක හැමෝම ඔබට සුබ දවසක් අයිබෝවන්